හරිපුතේ අපි අන්තිමට සාකච්ඡා කළේ ඊ කියන පින්තූරේ නේද දෙවන රාජසිංහ රජුරෝ පිළිබඳව අපි යමු දැන් දෙවෙනි එක බලන්න දෙවෙනි පින්තූරේ බී වලින් දැක්වෙන නිර්මාණයේ නම කුමක්ද මොකද පුතේ ඔය තියෙන නිර්මාණය මොකද ඔකට කියන්නේ ඖසත්වි මිතුනි ජෙනී යන්ත්‍රය කියලා තමයි කියන්නේ සස්විත් හරි ජෙනී යන්ත්‍රය මතකයි මේක දීපේ මොන පාඩමේද පුතේ කාර්මික විප්ලවය කියන පාඩමේ රයිට් කාර්මික විප්ලවය කියනක මතකයිනේ නිර්වචනය ඔයගොල්ලන්ට මිනිසා තම දෑතේ සවිය වෙනුවට යන්ත්‍ර සූත්‍රය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය ඇති කර පුළුල් වෙනසට තමයි අපි කියන්නේ කාර්මික විප්ලවය කියලා කාර්මික විප්ලවය පුතේ මුලින්ම ආරම්භ වෙන්නේ මොන රටේද මොනරටෙන්ද කාර්මික විප්ලවය මුලින්ම ආරම්භ වෙන්නේ औतरुषि याना ब्रिटानेन तमाय कार्य विप्लव आरंभ है तो उड़ा पुत्र प्रधान श्रेष्ठ तुनो किम तमाय कार्य विप्लव आरंभ है माता का दौड़ा श्रेष्ठ तुना राइट प्रधान श्रेष्ठ तुनो किम तमाय वो दैत्य सभी उन्होंने यहाँ सूत्र दागे नहीं मारंभ हुए कार्य विप्लव आरंभ है मुकद्दे श्रेष्ठ तुना ब्रिटाने कर्मांत तुनो किन्ने में का पटांग करने पुत्र में कार्य विप्लव है मुकद्दे कर्मांत तुना देश कर्मांत मटपेना गल्लांगुरु हरी उत्तर කර්මාන්තය හල දින්න පුතේ. එතකොට කපු ගැටීම නෙමෙයි ගන්න වෙන්නේ. දැන් කර්මාන්තය ගත්තොත් එහෙම පේෂ කර්මා. කුමන කාර්යයක් සඳහාද කියලා කියවුණා කපු ගැටීම. උමන කාර්යයක් සඳහාද නෙමෙයි හල දින්නේ කුමන කර්මාන්තයක් සඳහාද කියලා. පේෂ කර්මාන්ත. රයිට්? උමන කාර්යයක් නෙවෙයි. උමන කර්මා. කර්මාන්තය පේෂ කර්මා. ඒකේ කාර්යයක් තමයි කපු ගැටීම කියන්නේ. හරිද? එනිසා පුතේ මම කියන ප්‍රශ්න උන්ට කියවල තමයි උත්තර ලියන්න ඕන. හරි. මෙම නිර්මාණයේ බිහි වූ රාජ්‍ය කුමක්ද අපි දන්නවා කාර්මික පටන් ගත්ත රටේ නේ පුතේ ඔක හැදුවේ බ්‍රිතාන්‍යය තමයි සංජනා යසස්වි උත්තරේ හරි බ්‍රිතාන්‍ය මේ නිර්මාණයේ සිදු කළ පුද්ගලයා කවුද මේක කරේ ජේම්ස් හාග්‍රිව්ස් තමයි ජේම්ස් හාග්‍රිව්ස් හරි ඔන්න දැන් අපි ඒක සාකච්ඡා කරලා ඉවරයි නේද දැන් යන පුද්දේ අපි දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් බලාගෙන යන්න දැන් මතක තියාගන්න දැන් මේ পেපර් එකට මම ඕගොල්ලන්ට මොඩල් පේපර් පරණ পেපර් එකක් දාලා උත්තර ලියන්න කිව්වම ඕගොල්ලෝ උත්තර මේ ප්‍රශ්න තෝරගෙන ලියන්න යන්න එපා එතකොට හොදේ දැන් මම හිතන විදිහට ඕගොල්ලෝ ඔක්කොම උත්තර ලියලා හැම ප්‍රශ්නෙම උත්තර ලියන්න ඕන විභාගෙ තමයි තෝරන ලියන්න ඕන හරි දැන් මම මේක අත්තරනවා එහෙම කියලා කරන්නේ ඔක්කොටම ලියන්න ඕන තමයි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් හරි ඔක්කොටම ලියුවා නේද දන්නව නම් මුතුන් කියන දෙයක් නැහැ නේ අපි 10 වසර পেපර් සාකච්ඡා කරලා තියෙනවානේ ලියන විදිය දන්නවානේ හරි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එක ඉඳන් බලන්න යන්න දෙවෙනි ප්‍රශ්න පුතේ තියෙන ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ තෙත් කලාපේ ලෙන් තුනක් සඳහන් කරන්න. දැන් මතකයිනේ. දැන් ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩමේ තමයි තියෙන්නේ. මට වෙන උත්තර දාලා දෙනවා කට්ටිය හරියට සස්වි යానා. මම ඒක හොඩ මුලින්ම මතක් කරන් උත්තරයට එන්නම්. ඒ කියන්නේ පුතේ දැන් ශ්‍රී ලංකාව ජනාවාස වෙන්නේ මීට අවුරුදු 125,000කට තරම්. ශ්‍රී ලංකාව ජනාවාස කරන්නේ හෝමෝ සාපියන් කියන මානව. ප්‍රපුතේ හෝමෝසාපියන් මානව ලංකාවේ ඇවිල්ලා පදිංචිච්ච මුල් යුගය තමයි අපි හඳුන්වන්නේ මේ ප්‍රාග් ඓතිහාසික යුගය නේද? මේ ප්‍රාග් ඓතිහාසික මානවය කියන්නේ ඒ කාලේ හිටපු මානවය. පුතේ ඒගොල්ලෝ වර්ෂා කාලයේදී ගල් ගුහාවල ජීවත් වුණා. අනිත් කාලවලදී එළි මහන ජීවත් වුණා. ඒක තමයි ඒගොල්ලන් ජීවන රටාව. නේද? එතකොට ලංකාවේ විවිධ පරිසර කලාපවල පුතේ ඒගොල්ලෝ පැතිරලා හිටියා. එතකොට මේ අහන්නේ පහත රට තෙත් කලාපයේ ඒගොල්ලෝ හිටපු ගල්ලෙන් තුනක නම් තමයි අහලා තියෙන්නේ. තුනම තමයි දීලා තියෙන පොතේ. පුතේ නේද? මේ පොතේ දීලා තුනයි. මොනවාද?
එකක් පාහිය අන්දල මේ අපිට කිට්ටුව තියෙන එක අනිත් එක බට දොඹලෙන අනිත් එක කිතුල් ගල බෙලි දෙන නේද පහතරට තෙත් කලාපිය ලෙඩ වලට තමයි පුතේ මේවා අයිති වෙන්නේ රයිට් මේ ගන්න දෙවල් තියෙන තෙත් කලාපිය නම් නිකම්ම පහතරට තෙත් කලාපිය ලෙඩ වලට තමයි අයිති වෙන්නේ පාහිය අන්දල බට දොඹලෙන සහ කිතුල් ගල බෙලි දෙන හරි දැන් මම කවුරුරි කග්ගල හෝ ටග්ගල උත්තර දෙන්න බලන්න प्राग्ऐतिहासिक मानव जीवत् विरलाश्रित एलिमान वासस्थान विरलाश्रित एलिमान वासस्थान लंका दहुबलाशानिदूंदल तरुषि बूंदल अट्यम बूंदल मता पियान मिनिहांद मिनिहां तवे कत्ती बूंदल मिनिहा बहुत यशस्वी धारती पति राज मिनिहांद बूंदल सह पतिराज वेल रईट हम तोट पतिराज वेल रईट तोट प्राग्ऐतिहासिक मान जीवाच वेलाश्रित वासस्थान एलिमान वासस्थान एडिकोलो पाड़कर प्रश्न नितर महान निशा अरद हरियाम दिखे देवी प्रश्न बला देखे देख पहात संधान जनावास संबंध वृत्ति पीलवे नम कर मुला ऐतिहासिक मिनीसु जीवाच गम्मान दीप एक एक वृत्ति वेनवेन गम्मान दीप उदाहरण उत्तर अधिकारी संजना दबी मेक बल पलवे दावती गोपाल गम गोपाल गम्मल गवयन रेक बला वचन गोपाल तमय रुचि राइट पंडुबाबे रजतुम पुडिकाल हिटिये गोपलु गम गणि मतक पुडिकाल हिटिये दुर्मडलावग्यन गोपलु गमि नेद हरि इलपुते मे इलन दिल दिन्ने आ कियन कसीकारगम कियला कियन्ने मे मुनाट कसीकारगम कियला कियन्ने मे औ मंडु गोवियन जीवत् विच्च गम गोविवे जीवत् विन्न गम सत्मे हरि कसीकारगम कियला कियन्ने इधर केवट्टगाम केवट्टगाम यशस्वी दीवरें जीवत्म तमीन दीवरें जीवत्म गट मे मणिकार गाम की मणिकार गाम मणिकार गाम के मणि कपूहो उपदमु अय जीवत्म हर मेक नतीवत मंगा कि बला कुंभकार गाम क्यूवे कुंभकार गाम क्यूवे का कुंभकार गलाकोट मे वी गाम के लिए वी गाम वी गाम क्यूवे रुचिर ओ ध्यान वन जीवत्च गेद मट की पुते मे वराश्रित दिप्च गाम वर्ड क्यूवे मोहद वराय आश्रित बिच गम मत वराश्रित बिच गमीन मोशन पट्टण गाम सिंगल वेरती टाइपिंग पट्टण गाम पट्टण गाम पटून गम की विलंद गम विलंद गम विलंद गम औ नियम गाम निगम ने वे नियम गाम नियम गाम එතකොට ජනතා විසින් අත්තර දෙමු වැව්ගම් ජනතා විසින් අත්තර දෙමු වැව්ගම් ඔලගම් යසස් ඔව් ඔලගම් තමයි දරුෂි ඔලගම් හරි එතකොට තව ගම් ගැන අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා මේ පාස්වර්ඩ්දී ඒතර අපි ඒක ගැන කතා කරමු දැන් පුතේ මේ 10 වසරේ දෙවෙනි පාඩමේ මේව නේද එතකොට ඔයගොල්ලෝ මේ වුණාට මේ ටික පාඩම් තියෙන්න ඕන හරි දැන් උත්තර දාන විදිහට මට හිතෙනවා ඔයගොල්ලෝ පාඩම් කරලා इन्हें के लिए संबंध अरे पाड़ कल इन अनिवार्य टाइम टेबल अरे अरे अभी देखे तुण हल तीन प्रश्न इन मेका पूर्व ऐतिहासिक जनावास स्वभाव देखा उदाहरण सहित पहली कर ලියන විදිහ මම කියලා දෙන්නා හරිද
ඕගොල්ලෝ වට කියන්නේ මේ ගහලා තියෙන කරුණු කීයද ඇත්තටම? කරුණු දෙකක් උදාහරණ සහිත. ඔව්. right දැන් මම මේකට උත්තර ලියද්දී කරුණු දෙකෙන් තමයි ලියලා තියෙන්නේ. හරි. කියන බාන උත්තරය උගුල්. විස්තර ඕනේ පුතේ. විස්තරේ නැතුව මට ඇහුනේ කොෂාටි කමන්නේ ඔයයන් හරි මොකද්ද මේ පුතේ මට කිව්ව උත්තරය ඇහුන්නේ ඔය ලංකාවේ ආ ඔන්න මට දැන් පේනවා සමහර අය හරි උත්තර කියනවා සමහර අය ප්‍රශ්න පටලගෙන දිනවා right ඔතන සමහර අය වරද්ද ගන්න දේ තමයි දැන් ඉස්සෙල්ලා අහලා තින්නේ ගෝපාලගම් දීවිරෝහිත පුගම් මේවා ගැන අහලා තින්නේ එතකොට පුතේ ගහල කට්ටිය එක පාටම යන්නේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස ගැන තමයි කියන්නේ. දැන් සමහර අය උත්තර වල මට පේනෝ එක කියලා තියෙනවා. right ප්‍රශ්නේ හොඳට බලන්න මේ අහලා තින්නේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳව නෙවෙයි. right මේකේ අහලා තින්නේ පුතේ పూర్ව ඓතිහාසික ජනාවාස පිළිබඳව. තේරුණාද? right මන්දුල් සුසාන භූමිය දාලා වෙන්නේ නැහැ පුතේ right ඔයා කියන්නේ ඒක ලක්ෂණ right ඒ කියන්නේ මේ పూర్ව සුගේ ලක්ෂණ මේ අහන්නේ పూర్ව ඓතිහාසික යුගයේ ජනාවාස ගැන විතරයි දැන් පුතේ ලංකාවේ ඉතිහාස යුග තුනකට බෙදනවානේ ප්‍රාග් ඓතිහාසික යුගය పూర్ව ඓතිහාසික යුගය ඓතිහාසික යුගය right දැන් ඔය අපි කතා කර කර හිටියේ දෙවෙනි එකේදී පුතේ ගවයන්ට කබලා ගන්න ගොවියන්ට කබලා ඒ වෙනුවෙන් වෙනම ගම් තිබ්බේ පුතේ මුල් ඓතිහාසික යුගයේ මේ කතා කරන්නේ ඊට කලින් යුගයේදී right పూర్ව ඓතිහාසික යුගයේදී ජනාවාස පිළිබඳ මම දැක්ක එකනේ දාදි උත්තර හරි right මොනවාද ඔන්න මම ලියපු උත්තර මම පොඩ්ඩක් කියන අහ ගන්න කරුණ දෙක මම මුලින් කියලා ඉන්නම් එකක් තමයි ස්ථිර ජනාවාස ඉදිකිරීම right పూర్ව ඓතිහාසික යුගයේ ජනාවාස වල ලක්ෂණ ඇහුවොත් පුතේ ඔසවලින් දාලා තියෙන උත්තර ස්ථිර ජනාවාස ඒක තමයි ඇත්ත right එකක් ස්ථිර ජනාවාස බිහි කර ගැනීම ඒක විස්තර කරා ඊළඟ තමයි පුතේ වරිච්ච මැටියෙන් නිවාස ඉදිකිරීම ඒක තමයි මම දැක සමහර කාලෙක ආයත් චතුරස්‍රාකාර හැඩයෙන් හදලා තිබ්බා කියලා වහා ඩිලු කියලා දාලා තිබෙනසස් හරි අර උඩ රංචා මඩ නිවසේ අපිට ගන්න තියෙන පුතේ උත්තරේ එතකොට ඒ නිවසේ තියෙන කරුණු ටික තමයි මෙතනට ලියන්න වෙන්නේ ස්ථිර නිවාස කියලා ඊටු ටිකට අර කරුණු ටික ලියන්න මම පොඩ්ඩක් ඔයගලට පුතේ උත්තරේ මම කියන්නම් ඔයගල පොඩ්ඩක් අහගෙන මම ලස්සම ගෲප් එකට දාන්නම් දැන් ලියලා තියෙනට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් දැන් මේකට ලියන විදිහ තේරුම් ගන්න හරිද right දැන් කරුණු දෙකක් නේ විස්තර කරන්න කියලා කරුණු දෙකක් ඇසුරේ. ඒතර පුතේ අනිවාර්යයෙන්ම අපි මේකට උත්තර ලියන්න ඕන ඡේද දෙකකි. එක කරුණක් එක ඡේදයක අනිත් කරුණ ඊළඟ ඡේද. right කවුරු හරි මේක එක ඡේදෙම ලිව්වොත් දැන් කටද පුතේ එක ඡේද ලිව්වොත් වැරදිද සර් කියලා අහන්න පුළුවන්. නෑ වැරදි නෑ. එක ඡේද ලිව්වත් හරි. හැබැයි හොඳට මතක තියාගන්න පුතේ මේ পেපර් බලන්නේ මිනිස්සු. යන්ත්‍රණේ හරිද ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරන දෙයක් තමයි පුතේ වාර විභාග ගත්තා right ඕ ලෙවල් ගත්තා මේ পেපර් බලන්න එන මිනිස්සු පුතේ මිනිස්සුනේ දැන් ඒක හරි පීඩනයක් পেපර් බලනවා කියන එක දෙයිතන් හවස වෙනකන් හරි අමාරු වැඩක් পেපර් බලන්න වැඩි right ඊට කීපෙන් කරන්න ඕන අනික පුතේ ඔයාලා දන්නවා දැන් পেපර් මාර්ග ගොඩක් වෙලාවට යන්නේ වයසක කට්ටිය තමයි දැන් ගොඩක් තරුණ කට්ටිය වැඩිපුර යන්නේත් නැහැ পেපර් ගන්න හරිද එතකොට ඒගොල්ලන්ට පුතේ පේපර් එක බලන කෙනාට මේක පහසුවෙන් පේන උත්තරේ ලියන්න ඕන උගුල. හරි. ඕගොල්ලෝ හිතනවා නම් එක ගොඩේ මේක ලියලා එක ඡේදේ ලියලා දැන් මෙයා කරුණු දෙක ලියලාද කියලා හතර පහ පාරක් කියවලා මේක උත්තරේ හොයාගනී කියලා ඒක එහෙම වෙන්නේ නැත. හරි. ටග් ගාලා බලන් යනවා පුතේ උත්තරේ. හරිද? එතකොට මේ 14 පහ පාරක් කියෝගේ උත්තරේ හොයවෙ ඉන්නේ නැහැ. බලපු ගමන් උත්තරේ පේන්න තියෙනවා. දෙදෙනු පුළුවන් හරි එහෙම කරොත් ඉතින් අපි රීකරෙක්ෂන් දානවනේ ඊට පස්සේ අපිට ඒ වැරදි ගාවක් කියලා රීකරෙක්ෂන් දැම්මම් පුතේ කරන්නේ හරිද পেපර් එකේ ලකුණු ටික එකතු කරලා බලනවා විතරයි পেපර් එක නැවත බලන්නේ නැහැ මම අපිට කලින් දුක් කියලා ඇති මොකද මේ එක ළමෙක් එකපාරක් කොම ඉංග්‍රීසි পেපර් එකේ නඩුවක් දාලා තමයි අධිකරණ තීන්දුවක් කරන් තමයි পেපර් එක ආයේ වෙලු හරි යාගේ රචනාවට ලකුණු දීලම තිබ්බේ නැහැ පස්සේ ලකුණු වරන් එළමට ඒක ආවා ඉතින් ඒතර එළම එරළුත් කරලා ඉවරයි හරි ඉතින් අවුර නඩු කියලා එහෙම බලන්න විදිහ නැහැ නේ ඒ නිසා මම කියන විදිහට උත්තර ලියන්න හරිද කරුණු දෙක නම් ඡේද දෙක ලියන්න හරිද බලන මනුස්සයාට පහසු කරන්න පුළුවන් අනික අපි හැමතිස්සෙම හිතන්න ඕන මේ পেපර් එක බලන කෙනා මුකුත් දන්නේ නැහැ කියලා
දන්නේ නැති කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට උත්තරේ ලියන්න ඕන. ආ මේක බලන එක්කෙනා දන්නවද කියලා එහෙම ලියලා හරියන්නේ නැහැ. හරි. හරි. ඔන්න මම ලියපු විදිහ පොඩ්ඩක් අහගන්න මේ ප්‍රශ්නේ. පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාසවල දැකගත හැකි වූ වැදගත් ලක්ෂණයක් ඌයේ ස්ථිර ජනාවාස ඉදිකිරීමයි. ඒකේ මුත්තේ මම ස්ථිර ජනාවාස ඉදිකිරීමයි කියන එකට ඉරක් ගැහුවා. ඇයි? දැන් මේක බලන එක්කෙනා ටක් ගාලා ඒක පේනවා. අර ඊටු ටික නොකියුවත් ආ මෙයා මේ බාබේ මේ කරුණ ලියුව කියලා පේනවා. right? එසේ ස්ථිර ජනාවාස වාසස්ථාන ඉදිකර බවට ඇති හොඳම සාක්ෂිය නම් උඩ රංචා මඩමින් හමු වූ නිවසක අවශේෂයි. උඩ රංචා මඩමින් කියන කාරට පිරක් ගෙවන්න දන්නෝ ළමයා ඒකට අවශ්‍ය සාක්ෂි දන්න. උදාහරණයක් දන්නවා කියන්නේ. එම නිවස පූර්ව ඓතිහාසිකයේදී ඉදිකරන ලද්ද. ඔන්න පළවෙනි කරුණ කිව්වා. ඉවරයි. දැන් ඊළඟ කරුණ යන පුතේ අලුත් ඡේදය. right? පූර්ව ඓතිහාසිකයේ ජනාවාස වලට තවත් ලක්ෂණයක් වූයේ වරිච්චි මැටියෙන් නිවාස ඉදිකිරීම. ඒකට උත්තරේ ඕන දැන් පේනවා. right? එම නිවාස ආයත චතුරස්‍රාකාර හැඩයෙන්, ඒ කියන්නේ හරිහතරස් හැඩයෙන් හදලා උතර වහලට ඉලුක් හෝ එවැනි දෙයක් සෙවිලි කර තිබෙන්නට ඇත. උදාහරණ උරංචම්බර නිවාස. ඒකත් පුතේ වරිච්චි මැටියෙන් නිවාස ඉදිකර තිබීමයි කියන එකට ඉරක් ගැහුවා. එතකොට පුතේ ඕ විභාගකට යටින් ඉරක් ගැහුවොත් කිසි ගැටලුවක් නැහැ. ඔයා ලියන පෑනින්ම තමයි ඉර ගහන්න. රතු පෑන් වලින් ඉර ගහන්න ඒවා මුකුත් කරන්න බෑ. හරි ටිපික්ස් ක්‍රීමක් බෑ. ඒක දන්නවනේ කොහොමද? හරි. ඉරක් එහෙම කිසි වෙරද්දක් නැහැ. එහෙම එපා කියලා නැහැ කොහෙවත්. තේරුණාද? එතකොට තමයි දැන් උත්තරේ දැන් මම ගොඩට ගෲප් එකට උත්තරේ බලන්න දැක්කම ටක් ගාලා ගොඩට බලනවා මෙන්න මෙයා මේ කරුණවත් දන්නවා මෙයා මේ කරුණවත් දන්නවා. හරි. ඉතින් ඊළඟ දැන් උපක්‍රම තමයි තව එකක් අකුරු ටික ලොකු උඩ ලියන්න හොඳට පේන්නේ. හොඳට ඉඩ පොඩ්ඩක් එතකොට යනවානේ. ඔය කුරුමුණි අඩු වගේ අකුරු ලියලා බලන මිනිස්සු වාසික මිනිස්සුන්ට පේන්නේ නැත්නේ. හරි. අනික කරුණ ගොඩක් තිබ්බත් අන්තිම රූල් දෙකෙන් තුනෙන් ලියලා ඉවරයි. ඒ වනේ පොඩ්ඩක් අපි ලියන්න බෑ උත්තරයක් ලිව්වා. හරි. හරි. එතකොට ඔන්න දැන් ඒකට උත්තරේ මම ඔයාලට එවන්නම්. හරි. මම දැන් ඕගොල්ලන්ට පුතේ හසු වෙන්න. හරි. මේ සමහර ප්‍රශ්න වලට උත්තරේ මම විභාගණය කරන විදිහට මම උත්තර ලියලා ඕනේ. ඒක ඕගොල්ලෝ එකම කටපාඩම් කරගන්න නේ මම අදහස් කරන්නේ. ඒ ලියන විදිය පුරුදු වෙන්න තමයි මම උත්තර එහෙම එවන්නේ. ඒකට දැන් ලියන විදිය සමහරට ගැටලුවක් තියෙනවානේ. සමහර උත්තර දැනගත්තら විභාගට ලියා ගන්න තේරෙන්නේ. ඒ නිසා තමයි එක ප්‍රශ්නයක් ගත්තම මම මෙච්චර වැඩි වෙලාවක් විස්තර කරන්නේ. හරිද? තව එකක්. දැන් මේකේ මේ කරුණු දෙකට අමතරව තව කරුණු ඕගොල්ලෝ දන්නවා නම් තව කරුණු ලියන්න යන්න එපා. ඇහුවේ කරුණු දෙක නම් කරුණු දෙකයි. කරුණු 10ක් ලිව්වොත් ඔය ලකුණු ගානම තමයි එන්නේ පුතේ. තේරුණාද? හරි. අපි දැන් යන පුතේ හතරවෙනි ප්‍රශ්නේ බලන්න. හතරවෙනි ප්‍රශ්නේ. right? බලමු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද දාලා තින්නේ. මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල බිව්වේ හා ස්වરૂපය කරුණු තුනක් ඔස්සේ පැහැදිලි කරන්න. right? අන්න අර ඉස්සෙල්ලා අපි කියපු පුතේ මේ මොනවාද? ගෝපාලගාම ඒවා පිළිබඳ විස්තරය තමයි දැන් කියන්න තියෙන්නේ. right? ජනාවාසවල ස්වરૂපය සහ බිව්වේ. ආ ඔන්න දැන් බලන්න මට පේනවා යසස් දාලා තින්නේ ඒක උත්තරයක්. ඕකට උත්තර දාන්න පුළුවන් විස්තර නැතුව කෙටි. එයා දාලා තිනවා වැව් කේන්ද්‍ර කරගෙන වාපී ගම්මාන බියමි කියලා. සත්මි කියන්නේ ඒක තමයි. නිවරදි. මම ලිව්වෙත් මුලින්ම උදාහරණට ඒක තමයි. පළවෙනි කරුණ ලිව්වේ ඒක තමයි. හරි. ඒක එක ලක්ෂණ. තව මොකද්ද? ප්‍රොමෝෂන්. පුරණ නගර ගන්න පුළුවන් ඒක අන්තිම හරියට ගන්න ලිව් විස්තර කරන්න පුළුවන් දෙයක් ලොකට පොඩ විස්තර කරන්න පුළුවන් කරුණ ටිකක් ගමුකෝ අපි විස්තර කිරීමේ ගන්න. ඒ අපිට තව ගන්න පුළුවන් ගමක් තව ගමකින් වෙන් වෙන ස්වාධීනව තිබ්බ කියලා. ඔව් එක්කෙනෙක් අහලා තිනවා මේ පාට දෙකකින් ලියුවට තමක් නැද්ද කියලා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. හරිද? ලියන එකම පෑනෙල් එක පාටකින් ලියන තමයි වඩා නිවැරදි. ඉරක් ගෙවම හයිලයිට් වෙනවනේ. අනික ওই පෑන් මාරු කර කර තාල ලියන වෙලාවක් ඉන්නේ නැහැ. හරිද? රයිට්. රයිට් උද මං කියෙමින් හිටියේ පුත්තේ මේ මුල් අදසුගේ ගම්මාන වල ලක්ෂණ පිළිබඳ. එකක් වාපී ගාම හරි. අනිත් එක තමයි පුත්තේ ගම් එක ගමකින් අනිත් ගමකින් වෙන්ව තිබින්. අනිත් එක අන්න හරි කාර්ය පදනම් කරගෙන සහ වෘත්තිය පදනම් කරගෙන ගම්මාන තිබී. ඔන්න කරුණු තුන ආවා. හරි. ඒක කරුණු තුන පුතේ කොහොමද ඉස්සෙල්ලා වගේම තමයි අපි ඡේද තුනකින් ලියන්න ඕන. රයිට්? මොකද මම පළවෙනි කියලිවි පුතේ මෙහෙමයි. පළවෙනි කරුණ මුල් ඇතැසුගේ ජනාවාසවල එක් ලක්ෂණයක් වූයේ වාපීගාම බිහිවීමයි කියලා ලියන. රයිට්? එතකොට පුතේ ඒකෙත් වාපීගාම බිහිවීමයි කියන එකටින් ඉරක් ගැහුව ගමන් දන්නවා බලන්න කියලා මෙයා මේ කරුණු ලියලා තියෙනවා. හරි. මුල් ඇතැසුගේ මුල්ම ජනාවාස බිහිවූයේ ගංගා නිම්නයෙන් බැහැරව කුඩා වැව් කේන්ද්‍රගත කරගෙන ඒවා වාපීගාම ලෙස හඳුන්වන ලදී. ඊට පස්සේ පුතේ ඕන ලියන්න පුළුවන් එකට අර උදාහරණ මහා වංශයේ තිබ්බ නේද? වාපීගාම කීපයක නම් මතකද කියන බලන්න ටක් ගාලා මහා වංශය දාන්න තිබ්බ වාපීගාම හතර ගණන්
सुमनहुंदरी विहारटत् गीला कडेटत् गिया किया ओ सुमनवापीगाम हुंदरीवापीगाम विहारवापीगाम सह कडहवापीगाम सुमनहुंदरी විහාරයටත් ගිහිල්ලා කඩේටත් ගියා නැත්නම් කඩේටත් ගිහිල්ලා විහාරයටත් ගියා හරි රයිට් එතකොට පුතේ ඔන්න ඒ ටිකත් උදාහරණ ලිව්වනම් හරි ඒකට ඉඳන් ගහුවනම් තවත් හොඳයි තේරුණාද හරි ඊළඟ එක දැන් ඔන්න ඊළඟ කරුණ අපි ලියන්න පුතේ අලුත් ඡේදය පැහැදිලිවම ඡේදයක් කඩනවා රයිට් අනිතක තමයි ඔය ඉරි ගහනකේ තියෙන වාසිය තමයි පොඩ්ඩක් පුතේ ඔය අකුරෙන් අකුරටම කියවෙන්නේ නැහැ අත්තම කතාවක් හරි එහෙම කියවන්න වෙලාවක් නැහැ එමු පේපර් මාකින් දැහැන කාලයක් නිසා स्वाधीन आरक्षा नौगम අපරික්කිත ගම් කියලා. ඒවා ලියලා තියාගන්න පුතේ මේ මතක් වෙන වෙලාව. හොඳේ. පරික්කිත ගම් සහ අපරික්කිත ගම්. හොඳට ඒකත් මෙතන ලියන්න පුළුවන්. රයිට්. ඊළඟට පුතේ තුන්වෙනි ඡේදය අපි ගන්නවා. මුල් අධ්‍යාසිකයේ ජනාවාසල දක්න ලැබුණු තවත් ලක්ෂණයක් වේ විවිධ වෘත්තීන් වෙනුවෙන් වෙනම ගම්මාන පැවතීම. එතකොට ලියනවා ගෝවියන් වෙනුවෙන් මෙන්න මේ ගම්මාන. එහෙම කියලා ඔක්කොම ලියන්න ඕනේ නැහැ. කීපයක් ලියනවා. රයිට්. දැන් කාර්යයන් දැන් කරුණු තුනක් කොම ඔය තුන ඇති. ඕනනම් තව එකක් හතරක් කිව්වනම් ගන්න පුළුවන් විවිධ කාර්යයන් පදනම් කරගෙන තිබ්බ කියලා ගම්මා තේරුණාද ඊට පස්සේ තවත් ඕනනම් ගන්න පුළුවන් අර පුරසහනා කර කියන එක හරි එච්චර දුරට යන්න ඕනේ නැහැ රයිට් රයිට් ඊළඟට හැමදෙස්ම කියනවා වගේ දැන් කරුණු තුන නම් කරුණු තුනම තමයි කරුණු පහක් ලිව්වයි කියලා වඩ වැඩිපුර ලකුණු හොම් වෙන්නේ නැහැ රයිට් දැන් මේ හතර විපස්සදී ලකුණු හොම් වෙන්නේ දැන් කරුණු තුනක් නම් කරුණු තුන ලියලා දිනවා කියලා හිතේ වෙනවා ලකුණු තුනක් දැන් කෙලින්ම ලකුණු තුන දාලා ඉවරයි ඊට පස්සේ විස්තරේ විස්තරේට ලකුණු දෙකයි සම්පූර්ණ ලකුණු සම්පූර්ණ හරිද හරි එහෙනම් පුතේ ඔන්න අපි මේ ප්‍රශ්නේ සම්පූර්ණ සාකච්ඡා කරලා ඉවරයි අපි ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කරමුට පොඩි විනාඩියක් දෙන්න තුන්වෙනි එක ඊළඟ සාකච්ඡා කරමු अब देशपालन बले मध्यगत बीमेदी विविध राज्यत्व संकल्प ऐसे बिहु राज्यत्व संकल्प तुना संधान कर मुली उत्तर साक्षा राज्यत्व संकल्प नेतुनिमा दाल तीन उत्तरे हरती ससेन उत्तरे दाल तीन ध्यान धारी पूर्व राज्य समय पूर्व राज्य समय राज्यु राज्युगे लंका देशपालन बल मध्यगत विलाद विमध्यगत विलाद पूर्व राज्य समय लंका देशपालन बल मध्यगत विमध्यगत 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 अरे प्रभु रसक ने पर्मुख रसक ने पालने के बल बेदी
ඒ බලය එකතු කිරීමට තමයි දේශපාලන බලය මැදගත් කිරීම කියන්නේ. එතනින් තමයි රාජ්‍යත්වයේ සහ රජු බිහිවීම. රයිට්? එහම බිහිවිච්ච රජු පුතේ සමාජයේ ඉස්සරහා බොහොම ඉහළ පෞරුෂ වේගකින් පෙනී සිටින්න ඕන. ඒතර තමයි මිනිස්සු ගමනතභාවය යාට ලැබෙන්නේ. ඒ නිසා තමයි යා විවිධ රාජ්‍යත්ව සංකල්ප භාවිතා කරේ. සමහර රජවරු තමන් දෙවියෙක් කියලා හඳුන්වනවා. ඒවට අපි තමයි කියන්නේ දේවත්ව සංකල්ප නේද? උදාහරණයක් විස්සල කතා කරා කූට කන්න අබේ රජු. එයා කිව්වා තමන් නර ඉසර කියලා දඹුලු සෙල්ලි. නරයන් තීශ්‍ර දෙවියන් වත්. මහසෙන් රජුරුවන්ට කිව්වා මින්නේරිය දෙවියෝ කියලා. දේවත්ව සංකල්ප. තව එකක් තමයි පුතේ මේ. ඔව් මුෂාන්දාව දිනන කුවේර අපි එකක් කියමු කුවේර. ඒ කියන්නේ පුතේ පර්වත රාජ සංකල්පය. පර්වතයට අධිපති. පර්වත අධිපති විදිහට ලංකාවේ හිටිය පුතේ පළවෙනි කාශ්‍යප රජුරුව සෙල්ලිපිල හඳුන්වන්නේ අලකපය මහරජු. අලකපය මහරජු කියන පුතේ ආලක මන්දාපති මහරජු නේද? දැන් ආලක මන්දාව කියන පුතේ දිව්‍ය ලෝකේ තින්නේ කුවේරයාගේ වාසභව. එතකොට ඒක තියෙන පර්වතයක. ඒ විදිහට අපේ කාශ්‍යප රජුරුත් පර්වතයක මාලිගාවක් හදලාගෙන අර ආලක මන්දාව ඉන්න කුවේරයා වගේ තමයි හිටියේ. එයා පර්වත රාජ සංකල්පය. චක්‍රවර්ති සංකල්පය කියලා චක්‍රවර්ති සංකල්පය අදාළ වෙන්නේ පුතේ කාටද? මොන රජුරන්ටද? කියන බලන්න. ලංකාවේ චක්‍රවර්ති සංකල්පය. චක්‍රවර්ති සංකල්පය භාවිතා කරේ නිශ්ශංකමල්ල රජුරු තමයි. චක්‍රවර්ති සංකල්පය නිශ්ශංකමල්ල රජුරු තමයි පුතේ භාවිතා කළේ. හරි. ඔන්න ප්‍රශ්න කීපයක් අහලා තිබ්බා. ඒකට මම උත්තර දීලා ඉන්නම්. එකෙනෙක් අහන තිබ්බා මේ රූල් කීයක් ලියන්න ඕනද කියලා. එහෙම රූල් ගණක් කියන්න බෑ. හරි. මම දැන් ඕගොල්ලන්ට උත්තර එවන්නම්. එතකොට බලන්න සමහර ඒවා විස්තර කිරීම පුතේ. ඔය සීආර් පොතෙන් පිටු පාලකින් විතර ලියපු ඒවා තියෙනවා. තම සමහර ඒවා භාගයක් විතර ගිහින් තියෙනවා. හරි. පිටු දෙකක් විතර උත්තර ලියපුවා නෑ. ඉතින් එච්චර එහෙම ලියන්න වෙලාවක් නෑ. තේරුණාද? ඔය CR කෝලේක පිටුවක් يعني විභාග කෝලේක පිටුවක් තියෙන මේ පිටුව හෝ ඒ පිටුවේ කාල භාගයේ සම්පූර්ණ වෙන්න පුළුවන්. ඒක ඉතින් ප්‍රශ්නය අනුව තමයි සමහර පැංගල ඉතින් ලියන්න කවුරුන් නැත්තම් පිටුවක් පිරෙන්න ලියන්න විදිහන්නේ. පිටු කාලෙන් විතර ඉවරේ විස්තර ටික තියෙනවා. හරි. ඒ විස්තර ටික අනුව තමයි. හරි. හැබැයි ඉතින් විස්තර තිබ්බා කියලා පිටුව කහමාරක් විතර ලියන්න එක බලාපොරොත්තු වෙන්නේ නැහැ කොහොමද? ඒකවල එහෙම කාලයක් විතර වෙන්නේත් නැහැ. හරිද? ඔය බලන්න තව ප්‍රශ්නයක් අහලා තිබ්බා. කුවේර කියන්නේ කාටද කියලා අහලා තියෙනවා. මෙහෙමයි. ඒක මුත්තේ මේ දිව්‍ය ලෝකයේ පිළිබඳ තියෙන අදහසක් නේ. දිව්‍ය ලෝකේ ඉන්න දෙවි කෙනෙක් තමයි කුවේර කියලා කියන්නේ. හරි. දිව්‍ය ලෝකේ ධනයට අධිපති දෙවියෝ. ධනයට අධිපති දෙවියෝ තමයි පුතේ කුවේර කියන්නේ. ඉතින් පොත්පත්වල සඳහන් වෙන්නේ කුවේර පර්වතයක තමයි යාගේ රාජභවන හදාගෙන ඉන්නවා කියලා කියන්නේ. හරි. එතකොට ඒ කුවේරව අනුකරණය කරමින් තමයි කාශ්‍යප රජුරුවොත් පර්වතයක රාජමාලිගාවක් හදාගෙන අලකපය මහරජ ආලක මන්දාපති මහරජ කියලා හඳුන්වන ඉතින් තමන් කුවේරයා විදියට. හරිද? හරි. ඊළඟ සංකල්පය තමයි පුතේ වීරත්ව සංකල්පය. ලංකාවේ වීරත්ව සංකල්පය කොහොමද මතක් වෙන්න තක්කාද? මොන රජුරෝද? වීරත්ව සංකල්පය නම් දුටු ගැමුණු රජතුමා තමයි. බෝසත් සංකල්පය කොහොමද පුතේ? බෝසත්. බෝසත් සංකල්පයට කවද ගන්න පුළුවන්? චක්‍රවර්ති සංකල්පේ වීර සංකල්පේ ඉදිරියට මොනෝසේ වියගුලක හැසිරෙන්න බෑ. ඒ නිසා මේ සංකල්පයක් තිබු සංකල්පයට ගැලපෙන එකකට වැඩ කරන්න සිද්ධ වෙනවා. හරි අපි යමු පුතේ ඒක දෙවෙනි ප්‍රශ්න භාණ්ඩයක් ගන්න. ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය ලැබෙන ආකාර දෙක. ඒ කියන්නේ පුතේ ක්‍රම හතරක් විතර තියෙනවා. මේක යන ප්‍රධාන ක්‍රම දෙක. ඔවුනෙතුනිම සරලව කිව්වොත් පියාගෙන් පුතාටයි සහෝදරයාගෙන් සහෝදරයාටයි තමයි. හරි පියාගෙන් පුතාටයි සහෝදරයාගෙන් සහෝදරයාටයි. දැන් පියාගෙන් පුතාට උදාහරණ කියන්න බලන්න පුතේ. පියාගෙන් පුතාට උදාහරණ. අපි හොඳම දන්න උදාහරණ තමයි කාවන්තිස්සගෙන් දුඩු ගැමුණුට ලැබුණා. රයිට්? වසඹ රජුරුවන්ගෙන් වංකනාසික තිස්සට ලැබුණා. හැබැයි පුතේ මේ පුතාට කියලා කියන්නේ අගබිසවගේ වැඩිමල් පුතාට. රයිට්?
වැඩිමල් පුතාවුණත් වැඩක් නැහැ අගබිස්සගේ පුතා නෙවෙයි නේ. ඒ කියන්නේ කාශ්‍යප රජකම නොලැබුණේ. ධාතුසේනගේ වැඩිමල් පුතා තමයි කාශ්‍යප. හැබැයි යා අගබිස්සෝගේ පුතා නෙවෙයි. ඊළඟ සහෝදරයාගේ සහෝදරයා. තේරුණාද? ඔව් දැන් දුටුගමුණුගෙන් සද්ධාතිස්සට. දේවන පිස්සගේ බල සහෝදරයා සෙට් එකම බලයටපත් වෙනවා. රයිට්? සහෝදරයන් සහෝදරයාට එහෙම යන ක්‍රමයකුත් තිබ්බා. දැන් මේ ප්‍රධාන ක්‍රම දෙක තව ක්‍රම දෙකක් තිබුණා දින පුතේ. මොකක්ද? එකක් මාමාගෙන් බෑනට. රජ්ජුරුවන්ගේ සහෝදරියගේ පුතාට. එහෙම ගියා පුතේ ගම්පොළ යුගයේදී. රයිට්? තව එකක් තිබ්බා රජ්ජුරුවන්ගේ මස්සිනාට. හරි? ඒ කියන්නේ මොකක්ද? රජ්ජුරුවන්ගෙන් පස්සේ අගබිසවගේ සහෝදරයාට. මොන යුගයේද ඒක තිබ්බේ? තා මොන රාජවංශයේද මතකද? අගබිසවගේ සහෝදර රජකම ගියේ පුතේ. महानूवर तमाय मोन राजवंशी थे ओमेदारा ओ नायकर राजवंशी मतकाई ने इनसा मतक दिया ना क्रम हतरक पिए ना प्रधान क्रम देखा एक क्रम देखा था कथा कले हरि तुंग विनीयक तुने तुने मेरे डे पालने कला श्रेष्ठ राजरु देदेनु कुन्न दुटुके उन्नसा वासन पीछे बंद केटीएन पहल दी करा और न बुते एका तुन्न अरा मेथन प्रमाण संबंधी गैटलवाम सीमा मेथन दुटूकियां අර වසඹගෙනත් ඒ වගේ ලියන්න පුළුවන්. හැබැයි මේකේ පුතේ කෙටියෙන් ලියන්න කියලා තියෙනවා. සහ දෙන්නෙක් පිළිබඳව ලියන්න තියෙනවා. හොඳට මතක තියාගන්න දෙන්නෙක් පිළිබඳව ලියන්න කිව්ව පුතේ දැන් අපේ ටයිම් එක මදි වෙනව නැත්නම් අපිට මේක ලොකු විස්තර ලියන්න කිව්වොත්. මේ නිසා මේ දෙන්නගෙම වැදගත් කරුණු ටික තමයි පුතේ ලියන්න ඕන. හරි? ඒ නිසා ලොකු ප්‍රමාණයකට අපිට යන්න බෑ. ලොකු විස්තරයකට යන්න බෑ. ඊන විස්තර ටික කෙටියෙන් කියන්න තමයි යන්න වෙන්නේ. නද දුටු ගමුණුගෙන මම ලියලා තියෙන එක පොඩ්ඩක් අහගන්න. පළමුවරට සංවිධානාත්මක සටන් ව්‍යාපාර නායකත්වය ලබා දුමින් එලාරණම් විදේශීය ආක්‍රමණිකයාගෙන් ශ්‍රී ලංකාව බේරා ගන්නා ලද්දේ දුටුගැමුණු රජු. එක ඡේදයක් ඉවරයි. ඊළඟ ඡේදය. සියලු පරමකරුණ ඒකාබද්ධ කර ශ්‍රී ලංකාව පළමුවරට එක්සේසත් කියලා දෙද දුටුගැමුණු රජු. පළවෙනි එක සංවිධානාත්මක සටන් ව්‍යාපාරය ඒ කරුණ ගත්තා. ඊළඟ එක ගත්තා පුතේ රට එක්සේසත් කරා කියලා බලින් වතාව. දැන් රුවන්වැලි මහාසෑය මිරිසවැටි ලෝවා මහාපාය ඇතුළු විහෙර විලා 99 කදී කියලා දුන්නා රජු බුද්ධ ආවෙනු විශාල සේවකව එච්චරයි හරි මේ ප්‍රශ්නට අනුව පුතේ ඊට වඩා ලියන්න බෑ දැන් ඕක දීලා තිබ්බනම් එහෙම හතරවෙනි ප්‍රශ්නයට ලකුණු 6ක් විතර දෙන්න දුටුගමුණු රජු විශ්වවිද්‍යාලයේ කියලා විස්තර කරන්න කියලා ඔය මාත් ඉතින් හොඳට විස්තර දු ලියන්න හරි මේකෙදී අනුව මේක කෙටි කරගන්න ඕන මයිකයි කිව්ව ලියන ප්‍රමාණය අපිට කියන්න බෑ ඒක ප්‍රශ්නට අනුව අවස්ථාවට අනුව කෙටි කරගන්න ඕන දැන් මෙතන දෙන්නේ කියලා ලියද්දි මහලු කුඩේ ලිය ඉන්න බෑනේ වසමගත්තු මොනවද කියලා තියෙන වසමගත්තු අපිට කියන්න පුළුවන් පුතේ ලම්බකරණ රාජවංශය ආරම්භක පාලකයා ශ්‍රී ලංකාව මහවැව් තැනීමේ පුරෝගාමීය තමයි මණ්ඩුල් හරි ඊළඟට ලංකාවේ අභ්‍යන්තර පාලනය විධිමත් කරනවා ඔය පළාත් එහෙම පිළිඩවල රයිට් රාජ්‍ය බදු ආදායම් වැඩි කරනවා බෞද්ධ විහාර විහාර සංස්කරණය කරනවා එතකොට ඔය ටික පුතේ ඡේද කීප කරලා ලියන්න පුළුවන් හරි ඒකත් අර වගේ ලොකු ප්‍රමාණයකට අපි ලියන්න යන්නේ නැහැ හරි අපි යන පුතේ හතරවෙනි ප්‍රශ්නේ आर्थिक आर्थिक खुशिकर्मांतिया අන්තිමට වෙලා මාදි වෙලා රූල් දෙකකින් විතර ටක් ගාලා වෙලා දාන්න පුළුවන් රූල් දෙකකින් කර්මාන්ත ඇලියුත් ඒක හරියන්නේ නැහැ හරි ඒ නිසා ප්‍රශ්නයක් ලියද්දී කල්පනා කරලා බැලන්ස් කරලා ලියන්න ඕනේ දැන් අපිට කියන්න පුළුවන් මේ වැඩේ කරන්න ඕන හරිද
මට කවුරු හරි තව කොච්චර වෙලාවක් තියෙනද කියලා කියන බාන මේ මට මේක පෙන්වන්නේ මේ තව විනාඩි කීයක් තියෙනවද කියලා කියන්න කියන්න මේ පුතේ මේ කට් වෙන්න තව විනාඩියයි එහෙනම් අයි පාරක් ඇඩ් වෙන්න වෙනවා හරි තව විනාඩි 10ක් 13ක් විතරම තියෙනවානේ ඒ 13 අපතේනින්ද කට්ටියම තරහ නැතුව කම්මැලි නැතුව සංගාලා අයි පාරක් ඇඩ් වෙන පුතේ